ජපාන ගුවන් හමුදාවෙන් ඇමරිකාවේ පර්ල් හබ වරායට දැවන්ත ප්‍රහාරයක් එල්ල වුණා. පර්ල් හබ වරාය නවතල තිබිච්ච ඇමරිකානු නැව්වල හිටපු නාවික සෙබළුන් දහස් ගාණක් මේ වෙලාවේ මිය යමින් තමයි හිටියේ. මේ එක නැවක වැඩ කරමින් හිටියා ඩෝරිස් මිලර් කියලා කළු ජාතිකයෙක්. ඔහු මේ නැවේ වැඩ කරේ සුපවේදී විදියට. ඇමරිකාවේ මේ වෙනකොට තිබිච්ච කළු සුදු වර්ගවාදයේ හින්දා කළු ජාතිකයන්ට ඇමරිකානු සෙබළෙක් විදියට වැඩ කරන්න තහනම් වෙලා තමයි තිබුණේ. නමුත් මේ ගොඩක් වැදගත් වෙලාවේදී හැම තහනමක්ම පැත්තකට දාපු ඩෝරිස් මිලර් නැව් තට්ටුව මතට යන්නේ ජපානුත් එක්ක සටන් කරන්න. ඉස්සෙල්ම නැවේ තුවාල වෙච්ච සුදු ජාතික සෙබළුන්ට උදව් කරන ඩෝරිස් දෙවනියට කරන්නේ කිසිම පුහුණුවක් නැති වුණත් නැවේ සවි කළ තියෙන මැෂින් තුවක්කුව පාවිච්චි කරලා ජපාන් ගුවන් යාන හතරක් බිමට දාන එක. නැවේ මේ වෙලාවේ හිටපු නාවික හමුදා පටයන් 1500 ගම ජීවිත බේරගන්න ඩෝරිස්ට පුළුවන් වෙනවා. ඩෝරිස්ගේ මේ වීර ක්‍රියාව නිසාම නාවික හමුදාවෙන් ලබා දෙන දෙවනි ඉහළතම පදක්කම ඩෝරිස්ට හම්බුණා. ඒත් මේ පර්ල් හාබ වරායේ සිදුවීමෙන් තවත් අරු දෙකකට පස්සේ, ඒ කියන්නේ 1943 දී ඩෝරිස් මියනවා. ඒ දෙවන ලෝක යුද්ධ කාලේ තවත් දරුණු සටනක් අතරතුරේදී.